හොඳයි, අපි මේ වීඩියෝ එකෙන් බලමු මොකද්ද කොන්ජුගේට් බීම් මෙතඩ් එක කියන්නේ කියලා. මොකද්ද මේ කොන්ජුගේට් බීම් මෙතඩ් එක කියන්නේ? මේකෙදි මොකද්ද අපි කරන්නේ? මේකෙදි කරන්නේ මේ වගේ වැඩක්. දැන් අපි හිතන්නකෝ ගානක් දෙනවා බීම් එකක්. කියනවා මේක කොන්ජුගේට් බීම් මෙතඩ් එකෙන් හදන්න කියලා. මේකෙදි අපි මේ බීම් එක ටිකක් මොඩිෆයි කරනවා. මොඩිෆයි කරලා වෙන බීම් එකක් බවට පරිවර්තනය කරගන්නවා. ඊට පස්සේ මේ අපි පරිවර්තනය කරපු බීම් එකට කියනවා මේ කොන්ජුගේට් බීම් කියලා. ඊට පස්සේ අපි ඒක ආධාරයෙන් තමයි අපේ ගාන හදාගෙන යන්නේ. හොඳයි, අපි ඉස්සරහට කියලා බලමු කොහොමද මේ මෙතඩ් එකෙන් අපි ගානක් හදන්නේ කියලා. මේකෙදි මූලික වශයෙන් තීරි දෙකක් තියෙනවා, තීරම් 1 තීරම් 2 කියලා. ඒක තීරම් 1 එක ගැන කතා කරොත් ඒකේ තියෙනවා the slope at a point in the real beam is numerically equal to the shear at the corresponding point in the conjugate beam. මේක කියන්නේ slope at a point in the real beam. මේ real beam කියන්නේ අපිට ගාන දෙන බීම් එක. අපිට ගාන බීම් එක දෙනවා. ඒක තමයි අපේ බීම් එක, තමයි රියල් බීම් එක. එතකොට මේ රියල් බීම් එකේ කොහරි පොයින්ට් එකක ස්ලොප් එක හොයන්න ඕන නම් අපිට ඒක හොයන්න පුළුවන්ලු මේ කොන්ජුගේට් බීම් එකේ ඒ පොයින්ට් එකේ ෂියර් ෆෝස් එක හොයලා. ඒක තමයි මේ තියරම් 1 එකෙන් කියන්නේ. එතකොට තියරම් 2 එකෙන් කියන්නේ the displacement of a point in the real beam is numerically equal to the moment at the corresponding point in the conjugate beam. මේ කියන්නේ අපේ රියල් බීම් එකේ කොහරි පොයින්ට් එකක ඩිස්ප්ලේස්මන්ට් එක හොයන්න ඕන නම් අපිට ඩිස්ප්ලේස්මන්ට් එක හොයන්න පුළුවන්ලු කොන්ජුගේට් බීම් එකේ ඒ පොයින්ට් එකේ එතන මොමන්ට් එක හෙව්වා නම්. ඒක තමයි මේ තියරම් 2 එකෙන් කියන්නේ. හොඳයි, අපි ළඟ බලමු කොහොමද අපේ රියල් බීම් එක කොන්ජුගේට් බීම් එක බවට පරිවර්තනය කරගන්නේ කියලා. උරන්ට පේනවා මේ වම් පැත්තේ රියල් බීම් දීලා තියෙනවා. එතනම දකුණු පැත්තේ තියෙනවා ඒකට අනුරූප කොන්ජුගේට් බීම් එක. එතන පළවෙනි එක තියෙන්නේ පින්. හරිද? පින් සපෝට් එක. එතකොට පින් සපෝට් එකක් තිබ්බොත් රියල් බීම් එකේ ඒ කොන්ජුගේට් බීම් එක යනකොට පින් සපෝට් එකම තමයි. ඒ කියන්නේ ඒක කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ පින් සපෝට් එක ගැන කතා කරොත් මේකේ ස්ලොප් එකක් තියෙනවා, ඩිස්ප්ලේස්මන්ට් එකක් නැහැ. ඒක ඒක අනුරූප කොන්ජුගේට් බීම් එකේ ෂියර් ෆෝස් එකක් තියෙනවා, මොමන්ට් එකක් නැහැ. හැම විස්සම ස්ලොප් එක කියන්නේ ෂියර් ෆෝස් එකත් එක්ක, ඩිස්ප්ලේස්මන්ට් එක කියන්නේ මොමන්ට් එකත් එක්ක. ඊට පස්සේ අපි රෝල් එකක් ගැන කතා කරොත් රෝල් එකෙත් අර කලින් කිව්ව කතාවම තමයි. ඒ වගේමයි රෝල් එකත් වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා ෆික්ස්ඩ්. ෆික්ස්ඩ් එකේ අපි දන්නවා ස්ලොප් එකකුත් නැහැ, ඩිස්ප්ලේස්මන්ට් එකකුත් නැහැ. ඉතින් ඒ වගේ ඊට අනුරූප තියෙන කොන්ජුගේට් බීම් එක මේක ෆික්ස් නම් කොන්ජුගේට් බීම් එක අදින්දි අපි ඒක ෆ්‍රී එන්ඩ් එකක් කරලා අඳින්න ඕනේ. එතකොට ඒ ෆ්‍රී එන්ඩ් එකේ ෂියර් ෆෝස් එකක් නැහැ, මොමන්ට් එකක් නැහැ. ඒ වගේම ෆ්‍රී එන්ඩ් එකක් තිබ්බොත් එහෙම අපේ රියල් බීම් එකේ අපි කොන්ජුගේට් බීම් එක ඒක ෆික්ස් කරලා තමයි අඳින්න. එතකොට අපේ ෆ්‍රී එන්ඩ් එකේ ෆ්‍රී එන්ඩ් එක ගැන කතා කරොත් එහෙම ඒකේ ස්ලොප් එකකුත් තියෙනවා, ඩිස්ප්ලේස්මන්ට් එකකුත් තියෙනවා. ඉතින් ඒ වගේම ෆික්ස්ඩ් සපෝට් එක ෂියර් ෆෝස් එකකුත් තියෙනවා, මොමන්ට් එකකුත් තියෙනවා. හැම විස්සම ස්ලොප් එක තියෙනවා නම් ෂියර් ෆෝස් එක තියෙනවා, ඩිස්ප්ලේස්මන්ට් තියෙනවා නම් මොමන්ට් එක තියෙනවා. එහෙම තමයි මේකේ සපෝට් අපි පරිවර්තනය කරගන්නේ. ඊළඟට තියෙන්නේ ඉන්ටර්නල් පින් එකක්. ඉන්ටර්නල් පින් එක අපි දන්නවා ස්ලොප් එකක් තියෙනවා, ඒත් ඩිස්ප්ලේස්මන්ට් එකක් නැහැ. ඉතින් ඒක අපි කන්වර්ට් කරන්නේ හින්ජ් එකක් විදියට. හින්ජ් එකේ ෂියර් ෆෝස් එකක් තියෙනවා, ඒ වුණාට මොමන්ට් එකක් නැහැ. ඊළඟට තියෙන ඉන්ටර්නල් රෝල. ඉන්ටර්නල් රෝල් එකේ තර වගේම ස්ලොප් එකක් තියෙනවා, ඒත් ඩිස්ප්ලේස්මන්ට් එකක් නැහැ. එතකොට රෝල් එක අපි පරිවර්තනය කරනවා හින්ජ් එකක් විදියට. හින්ජ් එකේ ෂියර් ෆෝස් එකක් තියෙනවා, මොමන්ට් එකක් නැහැ. ඔන්නෝම තමයි අපි රියල් බීම් එක කොන්ජුගේට් බීම් එක බවට පරිවර්තනය කරගන්නේ. එතකොට අන්තිම එක දීලා තියෙනවා හින්ජ් එකක්. හින්ජ් එකක් තිබ්බොත් එහෙම අපි ඒක ඉන්ටර්නල් රෝල් එකක් විදියට කොන්ජුගේට් බීම් එකේදී ඇඳ ගන්නවා. ඊළඟට බලමු මේකේ තියෙන පොඩි තීරි ටිකක්. මේ කියන ද කොන්ජුගේට් බීම් ඉස් ලෝඩඩ් විත් ද රියල් බීම් MOVI ඩයග්‍රෑම්. This loading is assumed to be distributed over the conjugate beam and is directed upward and MOVI is positive and downward when MOVI is negative. In other words, the loading always acts away from the beam. මේක සරලව කියන්නේ අපි මේ conjugate beam එක මේකෙදි අඳිනවනේ. conjugate beam එක ඇඳලා අපි ඒකේ MOVI diagram එක අඳින්න ඕනේ ඒකට. හරිද? ඒ diagram එක ඇඳලා පස්සේ ඒ diagram එකේ මේ කියන්නේ upward positive එක ඇඳලා පස්සේ MOVI diagram එක positive උනං අපි load එක mark කරන්න ඕනේ beam එකෙන් එළියට උඩ පැත්තට වෙන්න. හරිද? ඒ වගේම MOVI diagram එක negative උනං, කියන්නේ ඍණ ප්‍රස්ථාරයක් එනවා නම් අපි beam එකෙන් පල්ලෙහාට direct වෙන්න තමයි
අපේ ලෝඩ් එක අඳින්න ගාන මම මේක හදන උදාහරණ ගාන කේකෙදි ඕනන්ට එක පැහැදිලි වෙයි. දැන් ඔකේ අන්තිමට in other words the loading always act away from the beam. හැම වෙලෙම ලෝඩ් එක බීම් එකෙන් එළියට යන විදිහට තමයි අපි මාක් කරගන්නේ. හොඳ ඊළඟට දීලා තියෙනවා sign convention එක. මේ කියන්නේ අපි අන්තිමට ගන්න උත්තරේ. අන්තිමට ගන්න උත්තරේ positive නම් the slope is counterclockwise. එතකොට again slope එක positive නම් slope එකේ උත්තරේ positive නම් ඒක counterclockwise. Displacement එකේ යන උත්තරේ positive නම් displacement එක දින upward. ඒ වගේ මේක අනිත් පැත්ත slope එකට එන උත්තරේ negative නම් ඒක clockwise slope මෙන්ලා දින්නේ. ඒ වගේම displacement එකට එන negative උත්තරය නම් displacement එක downward displacement එකලු. එතකොට මේ තියෙන්නේ full beam වල example. දැන් මම මුලින් පෙන්නුව support එකක් කොහොමද කරන්නට යන කියලා. මේ තියෙන්නේ ඒක apply කරපු beam. මේක පොඩ්ඩක් study කරන්න. මේ තියෙන බලන්න මේ pin එක roll එක තියෙනකොට pin එක roll එකම තමයි වෙලා තියෙන්නේ. එතකොට fixed තියෙන බීම් එකක් නම් එහා පැත්තට යනකොට මේ ෆික්ස්ඩ් කියන එක ෆ්‍රී වෙලා තියෙනවා. ෆ්‍රී එන්ඩ් එක ෆික්ස්ඩ් වෙලා තියෙනවා. ඒ වගේ මම කිව්ව කන්ඩිෂන් ටික මේක ඇප්ලයි කරලා තියෙනවා. ඒක පොඩ්ඩක් ස්ටඩි කරන්න මම වෙලා යන නිසා ගානට යනවා. හොඳයි මේ ගාන කියලා තියෙනවා ඩිටර්මයින් ද ස්ලොප් ඇන්ඩ් ඩිෆ්ලෙක්ෂන් ඇට් පොයින්ට් B ඔෆ් ද ස්ටිල් බීම් ෂෝන් ඉන් ෆිගර්. ද රියැක්ෂන්ස් හැව් බීන් කම්පියුටඩ් ඇන් E සහ I වල අගෙන් දීලා තියෙනවා. ඒක මේ රියැක්ෂන් අපිට හොයන්න දෙයක් නැහැ. රියැක්ෂන් දීලා නැත්නම් අපි මේකේ ෆික්ස් සපෝට් එකට යන රියක්ෂන් කම්පොනට් මාක් කළ ඒ හොයන්න ඕනේ අපේ සමතුලිතතාවයේ සමීකරණ භාවිතය. ඉතින් අපි දන්න ෆික්ස් තුනොත් එහෙම එතනට තිර සංරචක සිර සංරචක සහ ගූර්ණ මාක් කළ ඒටි හොයන්න ඕනේ. මේක ඉතින් හොයලා දීලා තියෙනවා. අපිට ඒක ගැන කරදර වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ දැන් මේක දුන්නට පස්සේ මේකේ ඊළඟට අපිට තියෙන වැඩේ තමයි මේකේ බෙන්ඩින් මොමන්ට් ඩයග්‍රෑම් එක අඳින එක. එතකොට බෙන්ඩින් මොමන්ට් ඩයග්‍රෑම් අඳින එක ගැන මම වීඩියෝ එක්සැම්පල් තුනක් කරලා දිනවා. ඒක දන්නේ නැත්නම් ඒක බලන එක හොඳයි. මම ප්ලේලිස්ට් එකේ ලින්ක් එක දාලා දිනවා. එකෙන් කියලා පුළුවන් ඒ වීඩියෝ එකට ඔයගලන්ට වීඩියෝ ලබා ගන්න. එතනින් පුළුවන් එක්සැම්පල් ලබා ගන්න. හොඳයි මේ වගේ බීම් එකක් තියෙනවා. අපි මේක කොටස් වලට කඩා ගන්න ඕනේ තියෙන විදිය අනුව. අපි දන්නවා අනිවාර්යෙන් අපි දෙපැත්තෙන් මෙහෙම කඩා ගන්න ඕනේ. මේ දෙක අනිවාර්යෙන් මොන බීම් එකක් තිබ්බත් කඩා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඊට අමතරව මැද සපෝට් තියෙනවා නම් ෆෝසස් තියෙනවා නම් එතනිනුත් අපි මෙහෙම කඩා ගන්න ඕනේ. දැන් මේකේ ෆෝස් එකක් තියෙන නිසා මෙහෙම කඩා ගන්න. හරි දැන් මේක බලුවම පේනවා මේකේ සෙග්මන්ට් දෙකක් තියෙනවා. ඒ ඉඳන් 5K වලටයි 5K ඉඳන් B වලටයි සෙග්මන්ට් දෙකක අපිට මේකේ ෂියර් ෆෝස් එක බෙන්ඩින් මොමන්ට් එක හොයන්න ඕනේ. මේකේදී අපිට ඕනේ බෙන්ඩින් මොමන්ට් එක විතරයි. එතකොට මේ වගේ සෙග්මන්ට් දෙකක් තියෙනකොට අපි සෙග්මන්ට් දෙකක් කඩා ගන්න ඕනේ. ඉතින් මුලින්ම මම පළවෙනි සෙග්මන්ට් එකට යනවා. මේ A සහ 5K අතර තියෙන එක මම මේ වගේ තැනින් කඩා ගන්නවා. කඩාගෙන එතන තියෙන දුර x කියලා මාක් කර ගන්නවා. හොඳයි දැන් ඉතින් එක්කින මාක් කරගත්. දැන් මම මේ කඩාගත්ත කොටස තමයි මෙතන මේ ඇඳලා තියෙන්නේ. එතකොට මේක ගැන කතා කරොත් මේ බීම් කොටස තියෙනවා x කියලා මාක් කරලා තියෙනවා. 5k සහ 75 කියන්නේ මේ බලයේ මොමන්ට් එකයි. එතකොට මෙතන මේ x වැරි වෙන රේන්ජ් එක නැත්නම් x වැලීඩ් වෙන රේන්ජ් එක තියෙනවා. බිංදුව ඉඳන් බිංදුවට වඩා ලොකුයි පහළට වඩා පොඩි. ඒ කියන්නේ මේ මෙන්න මේ රේන්ජ් එකේ තමයි මේක අපිට අප්ලයි කරන්න පුළුවන්. මේ මෙතනින් එහා කොහෙටවත් අපිට මොමන්ට් එක හොයන්න මෙන්න මේකෙන් ගන්න සමීකරණය භාවිත කරන්න බෑ. ඊට පස්සේ මට ඕනේ මොමන්ට් එක. එතකොට ඒ නිසා මම මෙන්න මේ V ක්‍රියා කරන තැන වටා ගූර්ණ ගන්නවා. එතකොට මම ගූර්ණ කරන් තියෙන කවුන්ටර් ක්ලොක් වයිස් ගූර්ණයක් ගත්තම මට මේ M සහ 75 කියන ගූර්ණ දෙක එනවා ධන ගූර්ණ කියලා අපි සලකන පැත්තන් නිසා. ඒ වගේම 5 කේ කියන මොමන්ට් එක එන්නේ ඍණ කියලා. මොකද ඒක ක්ලොක් වයිස් මොමන්ට් එක තමයි. 5 කේ මොමන්ට් එක 5 කේ බලයෙන් අපිට ලැබෙන මොමන්ට් එක. ඉතින් ඒව ටික මම මෙතන ලක්ම කරලා තියෙනවා. පහට තියෙන දුර තමයි x කියන එක. දැන් මේ මාක් කරලා තියෙන 5kx කියලා. ඒවල මේ සුළු කරාම මට මෙන්න මේ වගේ සමීකරණයක් කියලා තියෙනවා shear force එකට. ඉතින් මම මේක ඇන්දොත් එහෙම මේක මුලින් අපි ප්‍රස්තාරය මොන වගේද කියලා අයිඩියා එකක් තියෙනවනේ. මේක තියෙන්නේ y සමානයි mx ඍණ c කියන ආකාරයේ ප්‍රස්තාරය. මම ඒක ඇන්දොත් එහෙම මෙතන තියෙන මොමන්ට් එක මෙතන තියෙන x. එතකොට මම මේක දිහා අඳින්නේ මැදට. එතකොට මැදින් මුලින් මෙහෙම ගහ ගන්නවා. මෙතනත් මම ගහ ගන්නවා. එතකොට ID එක ගන්න ලේසි. මෙතන තියෙන බිඳුව. එතකොට මේ x කියන්නේ බීම් එකේ දිග. මේක දිග ගත්තොත් එහෙම සම්පූර්ණ දෙක 30යි. මැදට 5යි කියලා දිනවා 15. මම මෙතන 15 කියලා මාක් කර ගන්නවා. මෙතන මාක් කර ගන්නවා 30යි කියලා. ඒත් අපිට ඕනේ මේ බිඳුව සහ 15 අතර තමයි මම දැන් මේක අඳින්නේ.
එතකොට 5x - c 5x - c කිව්වම මේකේ අනුක්‍රමණය ධන. ඒ කියන්නේ මේකේ අපි අඳිනකොට මේකේ මොකක්ද ඒකට කියන්නේ අපේ x අක්ෂයත් එක්ක හදන කෝණය සුළු කෝණයක් වෙන්න ඕනේ. ඒක තමයි අන්තක්ඛණ්ඩ ධන කිව්වම අපිට ගන්න දෙන අයිඩියා එක. ඒ වගේම ඍණ c මේකේ කැපෙන්නේ ඍණ තැනකෙත් තමයි මේ අපේ y අක්ෂය කැපෙන්නේ නැත්නම් මේ m අක්ෂය කැපෙන්නේ. එතන මට මේක බැලුවම පේනවා මට මේ ඇඳගත් විදිහ මම මෙතන වැරදි. මම ඒක වෙනස් කරගන්න ඕන. මම මේක මකනවා මකලා ආයෙත් අඳිනවා. මොකද මට අන්තක්කණ්ඩ ඉන්න ඍණ කියලා එන්න ඕනේ. ඒ නිසා මේක වැරදි නෑ. මේක තියෙන විදිහ මට ඇඳ ගන්න බෑ. ඒක රූපය අපහැදිලි වෙන්න පුළුවන්. මම මැදට වගේ වෙන්න අඳින්න ඕනේ ඒක. අක්ෂ අඳිනවා මම අර මෙන්න මේ වගේ අඳිනවා. මොකද මට ඍණ අන්තක්ඛණ්ඩයක් මේකේ එනවා. ගිලේ නයි දැස මං කලින් වගේම මේ අදික මාක් කර ගන්නවා. මෙතන තියෙන්නේ 15යි. මෙතන තියෙන්නේ 30. අනේ එතකොට මේකේ හැඩෙන්න ඕනේ මෙන්න මේ වගේ හැඩයක්. මේ වගේ හැඩයක් කියන්නේ කොනට බැලුවම මවුස් එකෙන් පෙන්වන්නම් මේකෙන් මෙන්න මේ වගේ හැඩයක් ඉන්න ඕනේ. ඒත් අපි මේකේ අගයන් ගැන අයිඩියා කරන් ඉන්න ඕනේ මුලින් මොන වගේ අගයන් දෙන්නේ කියලා. ඒකට මට පුළුවන් මුලින් x වලට බිංදුව ආදේශ කරන්න. මම ආදේශ කරන්නේ නැහැ මෙතන. x වලට බිංදුව ආදේශ කරන්න. එතකොට මෙන්න මෙතන කැපෙන තැන එනවා. x වලට බිංදුව ආදේශ කරාම ඉන්න සී. එතකොට මේ වගේ දෙනකින් කැපෙනවා කියලා මම මාක් කර ගන්න. එතකොට ඒ කැපෙන තැන තමයි 75 කියන්නේ. ඊළඟට මම බලන්න ඕනේ x සමානයි 15 විදි කොහොමද එන්නේ කියලා. ඒකට මම මෙතනට 15 ආදේශ කරනවා. එතකොට ඒක ආදේශ කරන්න ආදේශ කරාම ඕගලන්ට ඒ 15^5 එනවා 75 කියලා. එතකොට 75 ඍණ 75 කියන්නේ බිංදුවයි. එතකොට බිංදුවයි කියලා එනවා මේ x ට 15 ආදේශ කරොත්. එතකොට ඒ කියන්නේ මෙතන අනිත් එක. එතකොට මේක එන්නේ මෙන්න මේ වගේ හැඩයක් තමයි එන්නේ. ඔන්නම මේ කෙලින් ඉරක් තියෙනවා වගේ කර්ව් යනවා කෙලින් ඉරක්. ඔන්නම තමයි මේ mx ඍණ 100 ආකාර වස්තරෙන්නේ. ඒ වගේම m සමාන 5x ඍණ 75 කියන ප්‍රස්ථාරය තමයි මේ තියෙන්නේ. හොඳයි දැන් අපි ඒ ගත්තේ මේ ඒ ඉඳන් 5 කියන දේ රේන්ජ් එක. ඊළඟට අපිට ඕනේ මෙන්න මේ කොටස. මම ඊළඟට ඒක අඳිනවා. ඒ ඊළඟට ඒක ඇඳදම ඒකේ මම කපන්න මෙන්න මේ වගේ තැනකින්. ඊට පස්සේ මම එතනට දින දුර මේ x කියලා මාක් කර ගන්නවා. x කියලා මාක් කරගත්තා. ඊට පස්සේ මම මේ කොටස මෙතන ඇඳලා තියෙනවා. ඉතින් කලින් වගේම තමයි මේ තියෙන බල තමයි මම එහෙම මාක් කරලා තියෙන්නේ. මේ තියෙන 5 කියන බලය ඒකට තියෙන බලය 15යි. එම ෂියර් ෆෝස් එකේ මොමන්ට් එක මම මාක් කරලා තියෙනවා. මේ ෂියර් ෆෝස් එක මාක් කරේ මේ A ඉඳන් ගූර්ණ ගන්නකොට V ගෙන් ක්ලොක් වයිස් මොමන්ට් එකක් එන විදිහට. ඒ වගේම මොමන්ට් එක මාක් කරේ මේ මොමන්ට් එකෙන් මේ බීම් කැලලට සැගින් මොමන්ට් එකක් එන විදිහට. ඊට පස්සේ 75 කියන්නේ ඒක තිබ බලයන්. ඊට පස්සේ කලින් වගේම මම මේ V ක්‍රියා ගන්න ලක්ෂණය මොමන්ට් එක ගන්න. ඒකට මට V කියන බලය එන්නේ නැහැ. මොමන්ට් එකට ප්‍රකාශනයක් එනවා. ඔයගොල්ලෝ මේක අරගෙන බලන්න. එතකොට මෙන්න මේ වගේ ප්‍රකාශනයක් එනවා. ඊට පස්සේ සුළු කරාම එන්නේ බිංදුවයි කියලා. හරිද? මොකද මේ පද වලින් මේක තමයි අලුත් පදයකට තියෙන අමාරු පද වෙන. මේක තියෙන 5 k වතාවක් x 15 කියලා. 5 k කියන්නේ මේ බලය. එතකොට x 15 කියන්නේ මේ සම්පූර්ණ දිග x මේ දිග 15යි. අපිට ඕනේ මෙතන ඉඳන් මේකට තියෙන දුර. ඒ නිසා x 15 කියන එකෙන් මට මෙන්න මේ දුර ගන්න පුළුවන්. ඒ තමයි මේ x 15 කියලා ආවේ. ඒ වගේ මේකෙන් එන්නේ කවුන්ටර් ක්ලොක්වයිස් මොමන්ට් එක නිසා තමයි ධන කියලා දැම්මේ. ඉතින් ඒක ඔක්කොම සුළු කරාම මට බිංදුවයි කියලා එනවා. මම මේකෙම එහා පැත්තකම අඳින්නම්. බිංදුව කියන්නේ ඉතින් මේක අඳින්න දෙයක් නැහැ. මෙන්න මේ 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 ඉර උඩම යනවා මේක. ඒකට මේක තමයි මේකේ බෙන්ඩි මොමන්ට් ඩයග්‍රෑම් එක. දැන් මම මේකේ බෙන්ඩි මොමන්ට් ඩයග්‍රෑම් එක ඇඳලා පස්සේ මට ඕනේ මේකේ M over EI ඩයග්‍රෑම් එක. බෙන්ඩි මොමන්ට් ඩයග්‍රෑම් එක ගන්න අපි අයිඩියා එකක් ගන්න. ඉතින් මේ බීම් එක දිගටම මුළු බීම් එක පුරාම තියෙන එකම මැටීරියල් එක එකම සෙක්ෂන් එක. ඒක නිසා M over EI කියන ඩයග්‍රෑම් එක මේ හැඩයම එන්නේ එකම දේ මොමන්ට් එක බෙදන්න ඕනේ E සහ I වලින්. ඉතින් හොම බෙදුවම අපිට එනවා MOE ඩයග්‍රෑම් එක. ඒ වගේම මෙතන 75 කියන ඍණාගයක් උනන පේනවා. උඩට තියන ගෙන් දාන පල්ලෙට තියන ගෙන් ඍණ. ඉතින් ඒක නිසා මම මෙතන ඍණ කියලා දානවා. හරිද? ඔකල මේකට ආදේශ කරත් මේකට බිංදුව ආදේශ කළා. අපි ගත්තේ 5x ට බිංදුව ආදේශ කරාම 5x බිංදුවට යනවා. ඒක ඍණ 75 ඉතුරු වෙන්නේ. මෙතනගේ ඍණ වෙන්න ඕනේ.
ඔන්න ඔතන අපේ M over EI diagram එක. හොඳයි බලමු මොකද්ද අපිට ඊළඟට කරන්න තියෙන්නේ කියලා. ඔන්න දැන් මම ඇඳලා තියෙනවා real beam එකයි conjugate beam එකයි මේක ඇඳලා තියෙනවා. උඩ තියෙන real beam එක මුලින්ම මම කරන්නේ මේ real beam එක convert කරගන්නවා conjugate beam එකක් විදියට. ඉතින් මම කලින් කිව්ව විදිහට මෙතන fix support එකක් තියෙන එක free end එකක් කරලා තියෙනවා මෙතන. මෙතන A එක මෙතන A dash කියලා mark කරලා තියෙනවා. එහා පැත්තේ තියෙන free end එකක් ඒක fixed support එකක් කරලා conjugate beam එකේ mark කරලා තියෙනවා. ඊට පස්සේ මං කලින් ඇඳ bending moment diagram එකේ හැඩය තමයි මෙහි තියෙන්නේ. ඒක මේක ගත්ත value එක තමයි මෙහි තියෙන්නේ 75 දීමේ EI කියලා. MOE diagram එකෙන් අපි මේ value එක ගත්තා. ඉතින් ඒක අපි මෙහෙම beam එකේ ඇඳ ගන්නවා. දැන් මේ හිතන මේක අක්ෂය කියලා හිතන මේක ඇඳ ගන්නවා. ඒ වගේම මං කලින් කිව්වේ මෙතනදී මේ මං දක්වලා තියෙනවා කලින් මං කිව්වා රින එනවනම් MOE diagram එක රින එනවනම් බීම් එකෙන් එලියට ඩවුන්වර්ඩ් තමයි මාක් කරන්නේ. කියන්නේ බීම් එකෙන් පල්ලෙහාට ලෝඩ් එක ක්‍රියා කරනකොට තමයි මාක් කරන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ බලාගෙන පුළුවන් මං එහෙම මාක් කරලා තියෙනවා පල්ලෙහාට ඊතල වලින් මාක් කරලා තියෙන්නේ. මෙතන ඉඳන් මේ ත්‍රිකෝණාකාර ඩිස්ට්‍රිබියුටර් ලෝඩ් එකක් පල්ලෙහාට ක්‍රියා කරනවා වගේ තමයි මම මෙතන මාක් කරලා තින්නේ. මේ කොන්ජුගේට් බීම් මෙතඩ් එකේදී එන නීතියක් තමයි ඒක. MOE diagram එක රිනා නම් බීම් එක පල්ලෙහාට මේ මාක් වෙන්න ඕනේ. MOE diagram එක දාන නම් බීම් එකෙන් උඩට යන විදියට බීම් එකෙන් උඩට විහිදෙන විදියට බීම් එකෙන් එළියට බීම් එකෙන් උඩට තියෙන විදියට ඩිස්ට්‍රිබියුටර් ලෝඩ් එක අඳින්න ඕනේ. ඒකේ හැඩයට අනුකූලව දැන් මේක අපේ හැඩේ තියෙන මේක. ඉතින් මම පල්ලෙහාට මෙහෙම ඊතල දාලා ඇඳලා මේක තමයි කොන්ජුගේට් බීම් එක. වගේ මේ MOE diagram එක මේකේ ඇඳලා තියෙනවා. මේ දිගවල වෙනස් වෙන්නේ නැහැ. මේකේ දිගවල මේකට එහෙම එනවා. ඒ වගේ මේ 5K කියන ලෝඩ් එක මේකට එන්නේ නැහැ. මේකට එන්නේ මේ ඩිස්ට්‍රිබියුටර් ලෝඩ් එක විතරයි. හොඳයි අපි දැන් කොන්ජුගේට් බීම් එක ඇඳලා ඉවරයි. දැන් අපි ගොඩක් දුරට ඉවරයි. දැන් තියෙන මේ කැල්කියුලේෂන් එක. ඉතින් මම කිව්වා තීරිය වලදී කිව්වා කොහරි තැනක B කියන තැන තමයි අපි මේ ගාණ හැන්නේ. B කියන තැන ස්ලොප් එක හොයන්න ඕන නම් අපි කරන්න ඕනේ ඒකට අනුරූප කොන්ජුගේට් බීම් එකේ ෂියර් ෆෝස් එක හොයන එක. එතකොට B කියන එකේ අපිට ඩිස්ප්ලේස්මන්ට් එක හොයන්න ඕන නම් අපි කරන්න ඕනේ ඊට අනුරූප කොන්ජුගේට් බීම් එකේ ඒ පොයින්ට් එකේ මොමන්ට් එක හොයන එක. ඉතින් මම ඊළඟට කරන්න යන්නේ අන්නේ වැඩේ තමයි. හරිද මේ තියෙන්නේ වැඩේ කරලා මම පැහැදිලි කරන්නම්. එතකොට දැන් මට ඕනේ මේ B කියන පොයින්ට් එකේ ෂියර් ෆෝස් එකයි ඒ වගේම බෙන්ඩි මොමන්ට් එකයි නැත්නම් මොමන්ට් එක හොයන්න. කොහොමද ඒක මම කරන්නේ? ඒක මට ඕන මෙහෙම කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙනකින් මෙහෙම කපන්න පුළුවන්. කපලා කලින් කරා වගේ ෂියර් ෆෝස් එකේ බෙන්ඩි මොමන්ට් එක මාක් කරගෙන සමීකරණයක් අරගෙන සමීකරණයක් ගත්තම එනවා මට ගත්තොත් එනවා මෙන්න මේ වගේ සමීකරණයක් එයි. මම කියන වැලියුස් වෙනස් වෙයි මේ වගේ සමීකරණයක් එයි. ඊට පස්සේ x මෙතන තියෙන කෝඩිනේට් එක ආදේශ කරලා මෙතන තියෙන කෝඩිනේට් එක තමයි අපි මෙහෙම ගැබුවොත් එහෙම 15 15 30 x සමාන 30 ආදේශ කරලා ගන්න පුළුවන්. හරිද? ඉතින් එහෙම ගන්න පුළුවන් ඕනේ. ඉතින් පුළුවන් එහෙම ගන්න. ඉතින් එහෙම ගන්න ඕනේ නැහැ. මොකද ඒකට ගොඩක් වෙලා යනවා. එහෙම ගන්න අපිට බෙන්ඩින් මොමන්ට් එකේ වේරියේෂන් එක ඕන නම්. ඒ කියන්නේ බෙන්ඩින් මොමන්ට් එක වෙනස් වෙන විදිය ඕන නම් විතරයි එහෙම ගන්න. ඉතින් මේක අපිට බෙන්ඩින් මොමන්ට් එක වෙනස් වෙන විදිය ඕනේ නැහැ. බෙන්ඩින් මොමන්ට් එක ඕනේ එක පොයින්ට් එක. ඒ නිසා මම කෙලින්ම මේ පොයින්ට් එක කපලා මේ පොයින්ට් එක උඩ තියෙන ෂියර් ෆෝස් එකේ මොමන්ට් එක මාක් කරලා ඒව හොයා ගන්නවා. මම කලින් හෙව්ව විදියට බල සමාන කරලා සහ ගූර්ණ අරගෙන. ඉතින් එතකොට මේකෙදි ඕන වෙනවා ඩිස්ට්‍රිබියුටර් ලෝඩ් එක තමයි මෙතන ක්‍රියා කරන්නේ. ඩිස්ට්‍රිබියුටර් ලෝඩ් එකක් වුණාම අපිට ඕන වෙනවා මේ ඩිස්ට්‍රිබියුටර් ලෝඩ් එකේ සම්ප්‍රයුක්තය. ඉතින් මම මේ සම්ප්‍රයුක්තය මාක් කරගන්නවා. මේ වගේ දෙයක් මාක් කරගන්නවා සම්ප්‍රයුක්තය. ඒක මම R කියලා නම් කරගන්නවා. ඉතින් අපි දන්නවා ත්‍රිකෝණාකාර ඩිස්ට්‍රිබියුටර් ලෝඩ් එකක් තිබ්බත් ඒකේ සම්ප්‍රයුක්තය ගන්න ඒකේ ඒරියා කරන්න. ත්‍රිකෝණ හැඩයනේ වෙන මොන හැඩයක් තිබ්බත් ඩිස්ට්‍රිබියුටර් ලෝඩ් එකක් විදිහට තියෙනවා නම් අපි කරන්නේ ඒකේ ඒරියා එක ගන්න. ඒරියාක් ගත්තම අපිට පුළුවන් මේකෙන් එන සම්පූර්ණ බලය ගන්න. ඒතර මේක බලය ගැන කතා කරනකොට දැන් මම මේ ත්‍රිකෝණේ වර්ගඵලය ගන්නවා. ඉතින් මම මෙතන ඒක ලියන්නම්. සම්ප්‍රයුක්ත බලය R නම් මේ ත්‍රිකෝණ වර්ගඵලය කොහොමද එන්නේ? භාගයයි. අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලින භාගය වැඩි කිරීම ආධාරක වැඩි කිරීම ලම්බ උස. ඒතර මේක ආධාරකය කියලා මම 15 කියලා ගන්නම්. ලම්බ උස එන්නේ මෙන්න මේ උස. එතකොට ඒක තියෙනවා 75 බෙදීම EI කියලා. 75 බෙදීම EI. ඔන්නෝම තමයි මේකේ සම්ප්‍රයුක්ත බලය කියන එක එන්නේ. ඊට පස්සේ අපිට ඕනේ මේ සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන දුර ඒක ගන්න ඕනේ. මොකද මෙතන ඉඳන් අපි ගූර්ණ ගන්න තමයි හදන්නේ. ඒ නිසා ඒක ඕනේ. ඒක ගන්න කොහමද? ඉතින් ත්‍රිකෝණයක් මේක. ඒක ත්‍රිකෝණයක බර ක්‍රියා කරන අනුපාතය තමයි 2:1 කියන්නේ. හරිද? ඒ කියන්නේ
වෙනදින් කියනවා නම් මෙන්න මේ දිග සමාන වෙන්නේ 3 2යි 15ට. ඒ වගේ මේ දිග සමාන වෙන්නේ 3 1යි 15ට. එහෙම තමයි අනුපාතයක් ගන්නකොට ඉන්නේ. දැන් ත්‍රිකෝණයක් ගැන සැලකුවොත් එහෙම මම මෙතන අඳින්නම් නිකන් අයිඩියා එකක් ගන්න. හිතන්න මේ දිග b කියලා. මේ සම්පූර්ණ දිග b කියලා මාක් කරගන්න. එතකොට මම මෙතන ත්‍රිකෝණයේ සෙන්ට්‍රොයිඩ් එක තියෙන කියලා මාක් කරගන්න. හරිද? එතකොට මෙතන තියෙන බර sorry මෙතන තියෙන දුරවල් ගැන කතා කරොත් එහෙම දුව අනුපාතය දෙකට එක කියලා එක සාමාන්‍යයෙන් ඕන වෙන්නේ දන්නේ නැහැ. එතකොට මේ සම්පූර්ණ දෙක b නම් මෙතන දිග එන්නේ 3 1යි b කියලා. ඒ වගේ මේක එනවා 3 2යි b කියලා. ඉතින් ඔන්න ඔය තීරයෙන් අපිට මෙතන ඉඳන් මෙතනට තියෙන දුර ගන්න පුළුවන් 3 2යි b කියන එකෙන්. එතකොට 3යි 2කින් 3 2යි b කියන්නේ මොකද? 3 2යි අපේ ත්‍රිකෝණේ b කියන්නේ 15. එතකොට වැඩි කිරීම 15. එතකොට මේක සුළු වෙනවා 3 වරක් 1යි 3 වරක් 5යි කියලා. එතකොට 3 වරක් 1යි 3 වරක් 5යි 5 වරක් 2 10යි. එතකොට මේ දිග එනවා 10යි කියලා. මේ දිග එනවා 10යි කියලා. මේක 10 නම් ඉතින් මේකේ සම්පූර්ණ දිග 15 නිසා මේ දිග 5යි. හරිද? ඒ වගේම මෙතනට තියෙන සම්පූර්ණ දිග අපි ගත්තොත් එහෙනම් මෙතන ඉඳන් තියෙන දුර එක මම වෙන පාටකින් ඕන මාක් කරන්න. මෙතන තියෙන සම්පූර්ණ දුර ගත්තොත් එහෙම මේ දිග 15යි මේක 10යි මේක එතකොට සම්පූර්ණ දිග එනවා 25යි කියලා. ඔන්නෝ මට මේක බල්ල සටහන මාක් කරගන්න පුළුවන්. දැන් මම පෙන්නන්න කොහොමද කැලකියුලේෂන් එක මේක කරේ කියලා. මෙන්න දින කැලකියුලේෂන් එක කරපු එක. ඒ වගේම මෙතන තියෙනවා උරන් බලන්න මේ රූපේ දිහා මේකේ මෙතන ෂියර් ෆෝස් එක මාක් කරලා තියෙනවා. ඒ වගේම බෙන්ඩින් මොමන්ට් එක මාක් කරලා තියෙනවා. මේ මාක් කරලා තියෙන කලින් මම මාක් කරපු දිහාටම ඒ කියන්නේ මෙතන ඉඳන් මොමන්ට් එක ගත්තොත් එන් ක්ලොක්වයිස් මොමන්ට් එකක් යන විදිහට තමයි වී මාක් කරලා තියෙන්නේ. එම් මාක් කරලා තියෙන්නේ මේ බීම් එකට සැගින් මොමන්ට් එකක් යන විදිහට. ඒ වගේ මෙතන මේ තියෙන 562.5 බෙදීම 100යි කියන්නේ මෙන්න මේ වැලියු එක. හරිද? මෙන්න මේක තමයි මේ මාක් කරලා තියෙන්නේ. මේක උන සුළු කරලා බලන්න. සුළු කරාම එන්න ඕනේ මෙන්න මේ අගේ 562.5. 562.5 බෙදීම EI කියලා එන්න ඕනේ. මේක සුළු කරාම සුළු කරලා බලන්න. අන්න එක තමයි මෙතනට අරගෙන තියෙන්නේ. මෙතන තියෙනවා මේ වැලියු එක. ඒ දැන් මේ තියෙන විතර මේ දුර්වල මාක් කරපු දේ මම මේක පෙන්නුවා කොහොමද මේ දුර්වල එන්නේ කියලා. දැන් තියෙන මට ඊළඟට ෂියර් ෆෝස් එක හොයන්න. ෂියර් ෆෝස් එක හොයන්න අපි මොකද කරන්නේ? ඒකේ සීටසර තියෙන බල දෙකයි මම ඉහළ තියෙන බල සමාන කරනවා. ඉහළ තියෙන බල සමාන කරාම V B ඩෑෂ් වලට මට උත්තරයක් ගන්න පුළුවන්. V V ඩෑෂ් වලට එන්නේ ring උත්තරයක්. මේකේ හැබැයි අතර ගෙන්නන්න පුළුවන් මට V V ඩෑෂ් කියලා. එතකොට මේකට මට එනවා රින්න 502.5 බෙදීමි EI කියලා. ඉතින් අපේ තීරියට අනුව මේ පොයින්ට් එකේ ෂියර් ෆෝස් එක හෙව්වොත් එමේ ෂියර් ෆෝස් එක සමාන වෙනවා අපේ රියල් බීම් එකේ ස්ලොප් එකට. ඉතින් රියල් බීම් එකේ ස්ලොප් එක තමයි තීටා B කියන්නේ. මම ඒකට සමාන කරලා ඊට පස්සේ මට දීලා තියෙන ඊසා අයියා ගැන ආදේශ කරලා ස්ලොප් එකට උත්තරයක් ගන්නවා. ඒක මෙතන තව දෙයක් මතක තියාගන්න ඕනේ. අපි දැක්කා අපේ ෂියර් ෆෝස් ඩයග්‍රෑම් එක ගත්තොත් එමේ එකේ මෙතන රිනා ගයක් ආවා. ඒත් කොන්ජුගේට් බීම් එකේ අපි ලෝඩ් එක මාක් කරනකොට අපි ඒක දිශාවෙන් මෙහෙ විතරයි මෙහෙම රිණ කියලා දක්වන්නේ. අගයට අපි දනාගෙම තමයි දාන්නේ. ඒකට අමතක වෙලා රිණාගේ දාන්න එපා. රිණාගේ දැම්මොත් ගන්න වර්ධින්න පුළුවන්. මොකද අපි මෙතන දනාගේ තමයි අරගෙන තියෙන්නේ මෙතනට. ෂියර් ෆෝස් ඩයග්‍රෑම් එකේ යගේ තිබ්බට කොන්ජුගේට් බීම් එකට එද්දි ඒ යගේ දන වෙනවා. ඉතින් දිශාවෙන් අපි දන රිණ භාවය දක්වනවා. හොඳයි මම මෙතන ස්ලොප් එක දැන් මං හෙව්වා. මං ස්ලොප් එක හොනේදී කිව්වා ඊළඟට මට තියෙන්නේ ඩිස්ප්ලේස්මන්ට් එක. ඉතින් ඩිස්ප්ලේස්මන්ට් එක හොයනවා කියන්නේ මේ කොන්ජුගේට් බීම් එකේ මොහොමන්ට් එක හොයනවා කියන එක. ඊළඟට මම කරන්නේ මෙන්න මේ මෙතන මේ පොයින්ට් එක වටා ගූර්ණ ගන්නවා. මේ B ඩෑෂ් කියලා තියෙන පොයින්ට් එක වටා ගූර්ණ ගන්නවා. ගූර්ණ ගත්තම මට මෙන්න මේ ප්‍රකාශන එනවා. මේ තියෙන්නේ 502.5 බෙදීමි EI කියන්නේ මේ බලය. ඒකට තියෙන දුර තමයි 25 කියලා මේ මාක් කරලා තියෙන්නේ. ඊළඟ මොමන්ට් එක ගත්තම මට එනවා MB ඩෑෂ් සමානයි කියලා මේ වැලියු එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේකත් ඍණාකයක්. ඉතින් ඒක සමාන වෙන ඩිස්ප්ලේස්මන්ට් එක. මොකද තීරිය තියෙන්නේ එහෙමයි. රියල් බීම් එකේ ඩිස්ප්ලේස්මන්ට් එක හොයන්න ඕන නම් ඒකට අනුරූප කොන්ජුගේට් බීම් එකේ ඒ පොයින්ට් එකේ ඔයා මොමන්ට් එක හොයන්න. එතකොට ඔයාට පුළුවන් රියල් බීම් එකේ ඩිස්ප්ලේස්මන්ට් එක හොයාගන්න. ඉතින් ඒක දැන් මෙතන කරලා තියෙන ඩිස්ප්ලේස්මන්ට් සමානයි MB ඩෑෂ් සමානයි කියලා වැලියු එකක් කියලා දිනවා. ඊට පස්සේ අපිට දීලා තියෙන ISA අය ගැන මේකට ආදේශ කරලා අපිට ඩිස්ප්ලේස්මන්ට් එකට මෙතන ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඉතින් ඔන්නම තමයි ඩිස්ප්ලේස්මන්ට් එකයි ස්ලොප් එකයි හොයන්නේ. ඒ වගේ මේ අන්තිමට කියලා තියෙනවා
the negative signs indicate the slope of the beam is measured clockwise and displacement is downward. මම sin convention එකේ මම මුලදී theory වලදී පෙන්නුවා උත්තරේ එන්නේ negative උනා. හරිද? බීම් එක මැනලා තියෙන්නේ clockwise slope එක මැනලා තියෙන්නේ clockwise. ඒ වගේම displacement එකක් තිනරින්න නම් ඒ කියන්නේ displacement එක downward. ඉතින් ඒ sin convention එකෙන් ගත්ත එක. හොඳ අවසාන වශයෙන් ඔහම තමයි මම මේ ගණන් ඉවර කරන්නේ. මම හිතනවා මම කියපු දේ පැහැදිලි ඇති කියලා. හොඳයි වීඩියෝ එක හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තව යාළුවෙකුට උදව්වක් වෙයි කියලා හිතනවා නම් එයාටත් ඉගෙන ගන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම මට උදව්වක් වශයෙන් මගේ channel එක subscribe කරන්න. Thank you.